ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම සාහිත්‍ය ලෝකයේ YouTube channel එක ඔස්සේ ඔයාලා හැමෝට එන මම සමන් ගීගෙනගේ ප්‍රවීණ තේවගා උපදේශක. ඉතින් යාළුවනේ මම ඔයාලට නිරන්තරයෙන්ම කියපු දෙයක් තමයි කෘෂිකාර්මික රටක් වෙන ශ්‍රී ලංකාවේ අනාගතයේ වැඩිම ආදායම් මාර්ගය ලබන ප්‍රධානම වාණිජ භෝගය බවට පත්වන්නේ තේවගාව කියලා. ඉතින් එය මේ වන විට සනාත වෙලා තියෙනවා. මේ වන විට අමුදළු කිලෝකට රුපියල් 400ක් දක්වා ඉහළ යන්න පුළුවන් ආර්ථිකයක් මේ වන විට ලංකාවේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට මේ තවත් වැඩි වෙනවා. මේ අතරේ මම ඔයාලට අද මේ පුංචි වීඩියෝ එකකින් හමුවන්න හිතුවේ, යාළුවනේ ඔයාලා දන්නවද අපි ගොඩක් අය වැඩ කරන්න පුරුදු වෙලා තියෙන්නේ පොතපතේ දැනුමට. පොතපතේ දැනුම කියන්නේ පොතේ පිටුවල තියෙන සඳහන් වන දේවල් තමයි අපි ගොඩක් වෙලාවට අනුගමනය කරන්නේ. හැබැයි මේ පොත් පිටුවල අතරින් එහාට ගිහිල්ලා අලුත් දෙයක් හිතන්න නිර්මාණශීලී පරපුරක් බිහි කරන්න අපේ ලංකාවේ කල්චර් එක හුරු වෙලා නැහැ. මොකද ඒකට හේතුව අපි තාමත් බයයි, අපේ මිල මුදල් අපේ අහකයයි, අපට අනාගතයට ඒක බලපායි, ආයෝජන වශයෙන් අපට යහපත් දෙයක් නොවෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ඍණාත්මක ආකල්ප වලින් අපි ගොඩක් පිරිලා ඉතිරිලා ඉන්නේ. ඉතින් ඒ අතරේ මම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ඔයාලත් එක්ක රැඳෙමින් මෙන්න මේ අපි හිතන ඍණාත්මක ආකල්ප වලින් ඔබට ගිහිල්ලා අපේ රටේ අලුත් දේවල් අලුත් වගාවන් වලට යොමු වන්න. දැන් මේ මම ඉන්නේ චයින තේ වගාවක්. ඇත්තටම මේක ඇවිල්ලා TRI 20/43 නැත්නම් මේකෙත් උප ප්‍රභේද තියෙනවා C7 CY9 වගේ උප ප්‍රභේද. ඉතින් මේ හැම එකකම අවසානයේ ප්‍රතිඵලය රිසල්ට් එක අපිට තමයි. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ රතු චයින, එහෙම නැත්නම් මේකෙන් ගන්න පුළුවන් සිල්ව ටිප් ගෝල්ඩන් ටිප්ස් වගේ ඉතාමත් හොඳ, ඒ කියන්නේ මේ බට් එකෙන් නිර්මාණය කරගන්න පුළුවන් රසවත් තේ එකක්, ඒ වගේම මිල අධික අනර්ග තේ එකක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් අපට උරුමව පවතිනවා. ඉතින් ඒ අතරේ ඕගොල්ලෝ දන්නවා මේ මං කොහොමද කිව්වේ මේ පොත් පිටුවල එහාට ගිහිල්ලා අපිට යමක් කරන්න. මොකද අපි මෙහෙම හිතමු, දැන් ලංකාවේ උඩරට පහත රට වශයෙන් තේ කලාප තියෙනවානේ. ඒ අතර ලිදුල, උඩු පුස්සැල්ලෑව, ඌව වගේ ඔය විවිධ මේ ප්‍රාදේශීය තේ කලාපත් හඳුනාගෙන තියෙනවා. නමුත් මේ තේ කලාපවල ගොඩක් අයගේ අත්දැකීම් තමයි මේ මෙන්න මේ වර්ග වැවෙන්නේ, මේ වර්ග වැවෙන්නේ. ඇයි වැවෙන්නේ නැති? වැවෙන්න නම් ඒ තේ ගහ හුරු කරන්න ඕන. නිරෝගී තේ පැලයක් ඔයාලා හුරු කරගෙන ඔයාලා වගාවට පුරුදු කරලා ගත්තොත් ඕන තැනක වැවෙන්න ඕන. ඒක තමයි සාමාන්‍ය සබහාදාමේ හැටි. හැබැයි මේ හැමදේම හැම අභියෝගයක්ම අස්සේ අපිට පුළුවන් වෙන්න ඕන අපේ නිර්මාණශීලී අදහස් තුළින් අපිට යම්කිසි ජයග්‍රහණයක් ලබා ගන්න. දැන් මේ හැම එකක්ම ඔයාලට මම මේ පෙන්නන්නේ අපිට පුළුවන් වෙයි. දැන් මේ බලන්න, අපි උත්සාහ කරමින් ඉන්නවා මේ පහත රට ප්‍රදේශයක රතු වගාව ව්‍යාප්ත කරගන්න. ඉතින් ඒකට විශාල මේ මහන්සියක් අරගෙන මේ දේ කරන්නේ.